කාරවීවා බුදුරනෙට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරයිවා දම්රුවනෙට සැමදාස්වදහම් සරණයමි නමස්කාරවා සගරුවනෙට සැමදාමහා සග සරනයමි නමස්කාර වීවා තුන්නුරුවනෙටේ සැමදාතිසාරරෙන්න සාරනයමි සාධ සාධ සාද අපගේ ගුරුදීවොත්තම පරම පෝජනීය පින්නතු ලකු සාමීන් වහන්සේට අප සිරුදිනා කියීම නමස්කාරය වේවා සාධුතු සාදුු සාද අද දවසේදී සම්පසාධනීත් සඳහම් දේශනාව සඳහා අනුත් ද්‍රහෙදරන්නේ මාදම්පී සුදුවැල්ලහි විසු මීට තෙමස්සකට මේ පරලෝගිය කමල්සිරි පෙරේරා විතානගේ සොහොයුරාට සහ මීට වසරකිහි පේකට පෙරමිය පරලෝගිය දෙවපයන් දෙප ඇතුළු මේගේ ඥා තීන්ට පුුණ අනමෝදනා කිරීම පිණිස පවුලේ සහ පවුලට සම්බන්දධ ඥාතිය හිතංශන් විසින් ශ්‍රදධාවන්ත පින්නතනේ අද දවසේදී මෙ පින්නත් පිරිසට ශ්‍රවණය කරන්ට ලැබින්නේ. හොඳට ම දන්න නිත රහල තියන කොටින්ම කියනව නම් කටපාඩි මෙම වනත් කියන්ට පුළුවන් ැයි දන්නේ නැති සූත්‍රයක් මොකත්දක අදහස මේ කියන සූත්‍රය නිතර අහලත් තියෙනවා මේ පින්නත් පිරිසර කියන්නත් පුළුවන්කමත් තියෙනවා හැබැයි ඒකේ තියෙන කරුණුවනවාදක ලැහෝත් කියාගන්න වැරිසූත්‍රයක් තුමයි අදදදවස්සේදී මේ පින්නත් පිරිසරය කරන් ලැබන්නේ මේ සූත්‍ර දේශනාව කුද්දකනිකා ඇතුළලත්ත තුළත්වෙන කුද්දක පාට කියන පුත්හන්සේ තුළු ඒවගේ සුත්තනි පාතය තුළත්ත තුළත්තිෙන ඇතුළත්යෙන්නේ මෙත්ත සූත්‍රය කියන නමින් හැවයි මේ සූත්‍රය අපිට හොඳයට හුරුවෙන්නේ අපි දහන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙන වචන පාවිච්චි කරලා කිවුත් තමයි. කරණීම මෙත සූත්‍රය අපි හැමෝ වගේ හොඳට දන්නවා. අපිට පාඩමෙන් ගුණත් කියන්න පු ළඟ අපි සජජානා කරනවා හැබැයි බුදුරජාණන් වහන්සේ කරණයම මෙතූත දේශනා කරන තියෙන කරුණුටික ගුණග ටික ගන අපි ගොඩ දෙනෙක් හරියට දනින්නේ ප කොටිම කිරෝවොත්තේ රණනීමිත සූත්‍රයේ දේශනා කරන්ට වෙච්ච පදනම් වෙච්ච හීතුකාරණා නිදහන කතාවත් අප පිදානු නොත පිට කරණමිත සූත්‍රය සජ්්‍යහනා කරද්දමුත් ඉන් පස්සුව මුත් අපි මේකේ කියලා තියෙන්නේ මොනොවාද එක අර්ථය මොකක්ද කියලා නුවනිමීමමසලාතිය නෝනම් එමනත්තන් එක පිරිතක් වශයෙන් අපි සජ්්‍යානා කරදදි ය නුවනීම විමසමින් සජ්්‍යානා කරන ඕන අංගිතන්නේ ඒ තාවත්ම කලාතුරකින් කෙනෙක් තමයි එහෙම සිද්ධ කරන්නේ එතිෙන් හැබැයි ඇවි පිරිත්තක සැබැහ ආනිසන්සේ ලබන්නනාව පිරිත්ක ලබි සජ්්‍යානා කරන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එමනත්ත රහතන් වහන්සේලා දේශනාකොට වදාල තුම් සූත්‍ර දේශනාාව ඒ අර්ථරසයත් විදවිදා අර්ථයමිනෙහි කරමින් අපිට දේවා සජ්‍යාන කරට හැකියාවක් තියෙනවන ඒතුළින් තමා පිරිත සැබැහැම ආනුභාව පිහිටන්නේ. එනිසා අපි හිතුවා අපි නම්වශයෙන් දන්න කරණීමත සුතරයෙන්. මෙත් පැතිරියවීම ගැන වදහල දේශනාව ගැන එහමනත්තං අපි කරණයේ මෙත්ත සූත්‍රය කියලා කිය සජජානා කර පිරිත ගැන විස්ත විභාග වශයෙන් විස්ත කරන්න ඕනය කියල් ඇති මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන ගාථ වශයෙන් තින දේශනාව ආරභ වෙන්නේ කරණීය මත්ත කුසලේනැන. සහර කෙනෙක් සහරල්ලාට දැමේ අපි කියැන කරණය මෙත්ත සූත්‍රය කරන නිසා සධජයනා කරදිත් කරණීය මෙත්ත කුසලේන කියලා කියවෙනවා. හැබැයි සූත්‍රතියන කරණීය මෙත්තකුසලෙන නෙමයි. කරණී මෙත්ත සූත්‍රයතම සූත්‍රී නම. එක තේරමතුමා මෛත්‍රය වැඩිය යුතුයි මෛත්‍රී කළ යුතුයි. ඇමනතා මෛත්‍රිය පැතිරීම ගෙන වදදාළ දෙසුනාව. හැබයි මේ දේශනා පටන් ගන්නේ කරණීය මත්ත කුසලේන කියලා. ඒඇන කරණීයන්, අත්ත කුසලේන අත්තකන යහපත ප්‍රයෝජනය අර්ථයගෙන අදහස කරණයන් කියන කළ යුතුයි කුසලනගන කුසලෙන් කුසලයෙන් යහපත කළ යුතු කෙනක තමයි ගාතාවේ පළවෙනි පදය අර්ථය එතුකට එක කරණීය මෙතනෙව කරණීය මත්ත කුසලේන එතුකටේ කුමක්ද කළ යුත්තේ කියන කාරණය ඊළඟ පදයේ විස්තර කරනම් කුසෙරයෙන් කළ යුතුයි කිය කිව්වා කොමක්ද කළ යුත්තේ යන්තන් සන්තන් පදන් අභි සමිච්ච ඒ යම් ශාන්ත පදක් ඇද එය අවබෝධ කළ යුතුයි එසාක්ෂාත් කළ යුතුේ කුමක්ද යම් ශාන්ත පදය කරදස් කරන්නේ එ තමයි අමාමහනිවන අමාමහා නිවනට කියන තවත් වචනයක් තමයි ශාන්ත පදය කළ කෑන්නේ. එතකොට මේවිදිහයට තමයි මේ සූත්‍රය සාරාංශ කල්ල කිව්වොත් කියන ති ඒ කැනකුමක්ද මිසූත්‍රය දේශනා කරන්නේ යම් ශාන්තපදයක් වූ නිවන පිණිස කුසලයෙන් කළ යුතුයි කුසල්ක වැඩිය යුතුයි කුසලයෙන් කළ යුතුයි කියනා දහස ඒකැන කුමක් දිකුසලයෙන් කළ යුත් ඒ කියෙන කාරණය මහා ප්‍රඥාාවන්ත කෙනෙක්ට වැටහින්ද පුළුවන් ධර්මමාර්ගයට බැසගණඩ තියන්නේ ගුණ ධර්ම තුළින් අපි කොච්චර වනැහවත් අපි කොච්චර දන්පැන් පූජා කළත් අපි තුර ගුණධර්ම පැත්තක් දියුණුවෙන්නිි නැත්තා අපිට ධර්මමාර්ගෙන් ඉස්සරහට යමක්නේ මොනවද අපි තුළ ඇතිකර ගත යුතු ගුණ ධර්ම සහපි තුළ ඇතිකර ගත යුතු හැකි හාවාන් කුසලතාවයන් මොනවාද කියන එක ඊළඟට වාාගිතුන් වහන්සේ මේ කරණීම මෙත්ත සූත්‍රය තුළ විස්තර කනු මොනවාද සක්කෝ සක්කෝ කල කියන්නේ හැකි කෙනෙක් කෙනවා දක්ෂ කෙනෙක් කෙනවා කොමකටද හැකි කෙනෙක් එන්නේ කුමකට ද දක්ෂ කෙනෙක් කන්නේ. ඒ ගැනේ ගනංහද නැනෙවෙේ දුවන්න පනින් නැනෙවෙේ සෙල්ලන් කරන නවී. සීහිල සමහදි ප්‍රඥා වශයෙන් මේ ධර්මය පුරුදු කරන්ට. සමහලාටි ගෙනගන්න එක අපිට මහන්සේ නොදයක් කරගන්න බුලා. ඒ දේවල් කරන කෙනෙක් වුනත් කුසල් වැඩීමට වෙනම හැක අාවක්තියන්ටනේ ඩහ කරන්න තියෙන හැකයාාව වෙනකක් කුසල් දහම්වටල ධර්මමාර්ගේ හෙසරට තියෙන හැකියාව වෙනකක් ඒ දක්ෂතාව කොයිතරම් ද කිය කියනවන අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ ගක්තර අවස්ථා දේශනා කරනවා මේ ලෝකයේ කරන්ඩ තියෙන දෂ්කරම දේකුමක්ද ඒවෙලා වෙදි සාරිපපුත්ත මහරතන් වහන්සේ දේශනා කරනවා ක කරන්නට තියෙන දුෂ්කරම කටයුත්ත දෂ්කරම කාරි තමයි බුද්ධශාසනය ගිහිගෙද ර අතහැරල කාම බන්ධනෙන් නිදහස්සවෙලා වෙල පැවිදිනවා කියෙන එක කරන්නට තියෙන දෂ්කර දෙයක් හැටට බුදුරජාණන් වහන්සේ දේශනාකට වදහරනෝ සාරිිපොත්තමහරතන් වන්සේ දේශනාකට වදහරනෝ ඊට පහසේ ඒ දුෂ්කරදේ කරපු කෙනාට ඊරඟට කරන්ට තියෙන දුෂකර දයීම කත ඒ බුදුසසුනේ හිතාලවා වාසය කිරීම කරන්ට තියෙන දුෂ්කර දෙයක් ඒ දුෂ්කර දේත් කරන කෙනට කළ ුතු කරන්ට තියෙන දුෂ්කරදයකුමක්ද ඒ ධර්මයේහි බුද්ධශාසනයේ හිතාලව වාසය කරන ගමක් දම්මානු දම්මා පටිපදාවේ හැසිරෙන එක ධර්මයට අනුව තමන්ගේ දිවිපෙවත ගෙනියන එක සීල සමාධි ප්‍රඥාවශෙන් මේ ධර්මය පුරගුණ කරන එක දියුණුකරන එක ආර්යශ්නායංග මාර්ගයේ දිියුණකරන එක ඒක කිරීම් පිණිස දක්ෂතාවයක් හැකියාවක් තිබිහතුයි. ඒ හැකියාව අපි ඇති කරගන්නට ඕනේ. සාර්වත මහරතන් වහන්සේගේෙන් විමාස්සා සිටිනාම් ඒ දේත් කරන කෙනාට මක්දක්තියන්නේ කරන තින්දය ඒදයෙන් කෙනාට තවත් කරන්නට දුෂ්කර දෙයක්න හැමි ලෝකේ යන්නුබෝ කලකින්ම නිවන සාක්ෂාත් කරනු. ඒ ශාන්ත පදය සාක්ෂාත් කරනු අවබෝධ කරන. ඒ හැකයා ඇති කර ගැනීම තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේදී පණුව වධාරණ පලවෙනිම කරුණ දෙවිනි කාරුණ තමයි උ උච්ච සූජූචුව කරන තියෙන්නේ ඒ පිට ඔන්න එකක් හැටියට විස්තර කරන තුළ. ඒ ඇත්තර මෙතන එකක් තමයි විස්තර කරන්නේ. උජු කියන්නේ රජු බව අවංක බව. අවංකප ඒ කියන්නේ එකගර අපපි කෙලින් මිනිස්සු කියලට සාමාන්‍ය සමාජය කතා කරන එක නෙවීම. මෙතන උජු කියන්නේ අවංක බව රුජු කියන්නේ වචන දෙකක්ව පාවිච්ි කරලති නමේ අවංක භාාව. ඒ භාවය පිළිබඳව එකනෙ ච්චිරටම් වටි නොමක අවංක භාවය කෙනෙක එකෙන සට්ටකපට මායා නැති බා එක්තර අවස්ථාව අපගේ භාගතුන් වහන්සේගේ කෙනෙක් ප්‍රමසා වදහරනවා විමසනව භාගිතුන් වහස වහන්ස මීවිතර ධර්ම දශනා කරදි කොච්චර කාලගෙන් කෙනෙක් අපත කරනද බුදුරහන් වහන්ස දේශනා කර නොම් සට්ටකපට මායා නැති වීර්යවන්ත කෙනෙක් කෙනවනං ඔහුට මේ උදමය හවස්වරයේ ධර්ම දේශනා කන උදේවෙනකට එවන සාක්ෂාත් කරන උදේවරයේ ධර්මය දේශනා කරන හවසයද නිවන ක්ෂා කරන. එතන තියෙන්වන ගොුණේමකක්ද වීර්යවන්ත භාවයත් සටකපට මායන්න ඇති භාවය. එතකට ඒ සටකපට මායන්න ඇති වීර්යවන්ත භාවයේ සටකපට මායන්න ඇති කපටිකම් නැති අර රජු අවංකස්භාාවයට තමයි ජභාාවය කලික න ඒ කොච්තරම් හොදර තිය නොද කියෙන උජෝජච කියන වචන කියලා නතර කරන්න නැතිව ුදුරජාණන් වහන්සේ සූජචය වඩාත්ෘජුභාවය වඩාත් අවංකභාවය සටකපට මායා නැතිභාවය කියලා තවත් ඒ වචචනයට තවත් බරක්යුදරන භාගතන් වහන්සේ. එනි සමතකතියක් කන ධර්මී හැසිරෙන කෙනෙක් නම් ඒකන අතිකර ගතයුතු ප්‍රධාන කාරණයක් තමයි රිජු අවංක සටකපට මායා නැතිභාවය ඒ කාරණාවත් ස්ත කරන තමයි බුදුරජාණන් වහන්සේ යොදධන්නේ උජච්ච සූජෝච කෙන වචන දෙක. ඉළංඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු සුවච්ච සුවචෝච්ච කරනැති නන සුවච්ච කියන්නේ කීකරුභාවේ කියන වච්චනයට අවනතභාවය බුදුජණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නිතර් සිහි කළ යුතු වචනයක් තමයි සත්හා භගවා සාහකෝ හමස්මයි භාග්‍යතුන් වහන්සේ මාගේ ශාසරන් වහන්සේ මම වනාහි ශ්‍රාවකයා වෙමින් බුද්ධෝ සෝභගවා බුදුරජණන් වහන්සේ අවබෝධ කළතියන්නේ ඒනිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන් ජානාති භගවා බුදුරජාණන් වහන්සි දන්නාාවව අදාගෙන භාගිතු වාසි දන්නාව නාහන් ජානාමිති මා නොදන්නාකිෙනේ. මමන වේ දන්නන්නේ භාගිතතු ව හසේ. කියන අධිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේගේ වච්චනීතඒ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදහන ධර්මයට අවනතව ඊට පසේ තමන්ට සිටිනැ ගුරුවර වැඩිහිටියන්ට අවරනත වහැසිරීම ධර්ණය තුළ පිළිසරණ පිහිට ලබාගන්නාකිනා තුළ. ඒ කාන්තිම පිහිටියයුතු තුන්වෙනි නැතං හතරරිනින්ගේ. එම තුන්න්නනතන් අතරනි කලෙකවේ අපි සක්කෝ කියනෙක පලයන්ගේ හැට ගත්තුත්. උජෝ සූජෝචි කියනෙක ංගයක් හැට ගත් දෙක මංග භාවගෙන කතත්ක් නිසාත් දෙක් සවෝචෝ කියන එක තුන්න හැටියට ගන්න පුළො අපි සාමානයෙන් සලකන විදේටම සක්කෝ කියනෙක පලවිනික දිර ගත්තුත් උජෝච කියනෙක දෙවනිියන්ගේ හැට ගත්තු. සූජෝච කියනක තුන්න්න යන්ගේ හහිටි ගත්තු සූචෝ කියන කාරණය පට ගන්වෙන හතර වවිෙනියන්ගේ හැටිය. එතකට ඒ කීකර බවිද බලන්න මේ දේශනාව සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා තුළ මේ දේශාව සිද්ධ කරන නිධහනම මුලිම සහිපත් කරන්නේ මංඒක දැන් කෙටියෙන් සහිපත් කරන්න ඒ තමයි මේ ස්වාමින් වහසලා පිරිසක් වස් සමාදක් වෙන්න එක්තර වනන්තර ඒකට වැඩම කළා. ඒ වනන්තරරි බොහොම නිස් කලංකයි බොහොම ලස්සට තිබ්බා ත අලවාගන්න සහම යක්තය හොඳට බනණභාවට සුදුසී. ඒස්ථානයේ උන්වහන්සේල බණභාවනා කරන්න තෝරා ගත්තා හැබැයි උන්වහන්සේලා හිතුවවත් නැති විදිහට උන්හන්සල වස් සමාධන් අධිෂ්ඨාන කරගෙනඉන්නකොට උන්නහස නොපෙනෙන දෙයක් කියාවට සිින්දුවනාම් එතමයි ඒ වනාතරට අධිඩරහිත ෘක්ෂ දේවතාවන් හිටියා ෘක්ෂ දේවතාවන්ටමම් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමත් සමඟ ඒස්වාමින්හන්සේලාට බනභාවනා කර කටයුතු කරන්නේ ස්වාමින්න්නහසේලාගේ කටයුතු නිසා අරු රෘක්ෂ දේවතාවට ස්වාමින්න්නහසලට ඉහෙළින් ඉන්න බැරෝගිය එතටවල්ට අධිගෘහිතව තිබන දමේ වක්ෂ විමානවල ගලට වාසය කරන බැරෝගිය ඉතිඒ දීවතාවරු කල්පනා කළලා අදෙහැයි හිටහයි අනිදධයගේගේ හිටිය උන්හසලවස් සමාධංගුණා වස් සමධ කියලලා නහසර පිටත් ෙල ෑ නැතිවයකට <Tonight> පිරිස කල්පනා කර කොහුමාර පිටත් කරවන්න්ඩෝනේ නැතැන් අපට හැමතිසෙන් පහටලා යින්ඩ විින් අපිට වෙන ද වගේ විමාන වල සතුටින් ඉන්න හම් බිරිණ කියලා මකද කරේ හිතේ මේ සාමින්හන්සල එලවන් ඩෝනය කියලා බයංකාර දර්ශන හීනෙන් පිරන්න ගත්තා. සැතවෙල දද කකුලිඟ දදිට ගත්තා. ඉටවසේ හැම පැත්තෙම දුගතක් මය යුදදිට සැලැස්වා හැමතැන අපිරිසිදු කලා එක එහමහි අතුකදන්වට නොගස්වල. මෙද නොයෙකුත් අර්බුද ඇති කරා ඒ සාවාමිහසල සවේසේ බණභාවනා කරගෙනට අවස්ථාව දුන්නේ බණභාවනා කටයුතු කරදදි මහ බයංකාර දර්ශන පින්නවින් උන්හසලා බීතිරපත් කළා නොයෙකුත් අමුතුමුතු සද්ධන නිකුත් කළා. මී පරිසරහෙත්තුල උන්හන්සේලාට ඒ බණභාවනා කටයුතුවාදී සිද්ධකරගැනීම පහස්සුව නැ ලාග එසි ඒ නිසා ඔන්වහන්සේ එතන වස් සමාදංවෙලා වස්තුන්මාස හැබැයි බුදුරජාණන් වහන්සේගේ වච්චනයට තියෙන ගෞරවේ නිසා බුදුජාණන් වහන් දේශනා කළතින යම්තනක වස් සමාදංගලා හහිටියොත්තේ වස්තුවම රදන්න කියලා පස්සේ කාලෙක තමයි පනමාේ බුදුරජාණන් වහන්සේ මේ වගේ අමු්‍ය පදරෘතියන වස් කැඩුනටගමන්න එතනින් පටත්වෙලා යන්න බුදුරජාණන් වහස පසුකාලන වසරයක්ක් ල බාදුන්න නවත් නයවසරේ මේවැරකු ලබාදිලතිබ බෙනැතිනිෙසා. මේ ස්වාමන් වහන්සේලා ඒ වස් කඩාගන්නඇතුව ඒ සියවලු බාධයිවසක නිතරන වැඩෙක්කයා. වස්තුන්මාසිඉවරවෙලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට පැමිණියට පස්සේ බදුරජාණන්වාසමි කරනීමත සූත්‍රයේ. ඇතංඟපි මෙත්ත සූත්‍රය. දශ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මීදක් සූත්‍රේ ගෙනගම සූත්‍රයේ දිරදවන භාවන කටයුතු කරගෙන ධර්මී හැසිරෙන ඒ ස්ථානයටම අපහෝ වඩින් කල දේශනා කරති කොයිතරම්න්න කීකර භාාවවකී සාවාමින්හසිල අතුර තිබනද ඒ සාමිනහසලකි වෙනේ අනි බාහිතුන් වහසේ තන මේ වගේ කරදර ගොඩා කුණා. අපිට බෑයා යන්න ඒ කිස්සි වචනයක් නෑ සම්බුද්ධ වචනයට කීකරුණා තමගේ ශාතෘන් වහන්සේගේ වච්චනයට කී කරුණ අන්නේ ගොුණයට කියනව සුවච්ච භාාවය කියලා පැවි වෙච්ච භික්ෂුවක්න තමගගේ ගුරුහරයට විද්දියට කීකරවී යුතු ඉට පස්සේ ගිජීවිතක්ගත කරන කෙනෙක් වුනත් තමගේ ගුරුවරයන්ට වැඩිහිටියන්ට දෙ අපියන්ට යම් කීකරු භාාවයක් තුයි විශේෂම ධර්මය හැසිරනකොට එ ධර්මය උගන්න නයගුරුවරු කෙරේ එ ධර්මය කෙරෙහි ඒ ශාස්තෘන් වහන්සේ කෙරේ සුවච භාාවවිෙන්ගතු කීකරු භාාවෙන්ංගිතු කටයුතු කරීමක් තිබියයුතුයි. ඊළඟට බුදුරජාණ න් වහන්සේ දේශනාකනවා ඊළග ගුණේ තමයි සුවචෝචස් මුද්දුවනති මානින්. මුද්දභාාවය. ඒ කියන මුදු චරිතයක්නො දරදඩු කෙනෙක් නොවිය යුතුයි. මුදුස්භාවය සමහලට පිරිිහිතෙන පොළ බ ජීවිතම මොලොක් විදිර ගත කරන්න ගත්ත හාම නම්්‍යසීරී ජීවිතයක් ගත කර කරහ මුදුස්වභාවයේ තියනකොට එක ජීවිතයගෙන බාදාවක් කියන ඔබ හිතන හැටි ධර්මයේ හැසිරන ශ්‍රාවකයාට ධර්මය ඉස්සර හට තියනෙන යා මට තියෙන ප්‍රධාන රුකලත් තම ප්‍රධාන ගුණාගයක් තමයි මුදුස්වභභාවය දරදඩු නැතිස්භායි දරදඩු සවභාවේ තිබුණු තොෝට කීකර බෝ තිකරගන පුලුවන්ද මොලොක් ස්වභාවයක් තිබි යුතුයි හිත නම්මිශීරී ස්භාවයක් කෙනෙක් කියන දෙයක් ඇහුම් කන් දෙන්න තියෙන ස්වභාවයක් දරදඩු සැභාවේ තිබහමට මත ඇතිම් කාශ්‍යප මහරහතන් වහන්සේගේ එක්ත රශිෂ්ෂන මක්කටිය ඒ කාශ්ිව මහරහතන් වහන්ස ළඟ පැවිදින්ට වාසනාව ලැබනා බුදුරජණන් වහන්සේ වැඩ සිටින කාලේ. නොවත් කාශ මහරහතන් වහන්සේ දුන්න අවවාදිකට කිවෙලා. තමන්ගේ සිතේ මුදුස්භාවේ නැති නිසා. ඒකාශ මහරහතන් වහන්සේ කොටියත් ගිනිතියලා ජීවිතට අප්‍රමාණ පුුණනි නිධරමෙන්ට. රැස් කර ගණ බුණු සියලු අවකාශ අසාගෙන නිරයගාමී පාපකර්මයෙන් රැස්කරගෙන පව් ගොඩාකක කරගාගෙන ජීවිතය මන සගත්තාම්. බුදුරජාණන් වහන්සේ වැඩි සිටින කාලෙක මනුස්ස ජීවිතයක් ලබල බුදුරජණ වහසේ ෘතියේ ශ්‍රාවකයන් වහන්සේ ළඟ පැවිදිවෙන්ට වාසනාවදා වෙලා ඉතුෘතියේ ශ්‍රාවකයන් වහන්සේට පස්ථාන කරඩත්තුපා වෙලා තමන්ගේ මුදුසමහාවය නැති නිසා. දරදඩුස භාාවය නිසා කෙපෙලා කේකරුවන්න නැතු අවවාදයට ඒ කෙන තමන්ගේ සංසාරගමනට බොහෝසයෙන් පෞ්රැස්කරගෙන පැවිදිවෙන්ට තිබුණ පිනත් නසාගෙන පැවිද්‍ය නොච්චත වෙලා ඉන් පස්සුව නිර්යගහමී කෙනෙක් බවට පත්වනා. එලවාසේ මුදුස් සභාාවයක් එක්කම තිබිහිත ඇනෙත්තන්ගේ තමයි අනතිමානය න අතිමානී තමයි හැදිලතේන අනතිමානී කෙනෙක. ඒ කියන්නේ නිහත මානී භාවය. අතිමානයෙන් තොර බව මාන්‍යයෙන් උඩගුකාමෙන් ඉන්න කෙනාට කීකරු වෙන්නත් බෑ. එයාට මුදු කෙනෙක් වෙන්නත් බෑ. එයාට තියෙන් යාගේ මාන්‍යයට ලකුණ දාගැනීමම් පිණිස ඒයාගේ දර දඩුගම පෙන්න්නගෙන අනිත් එකන දේව ලහන්නතු ඉන්න ගත්තම හට කරන්නවෙන්නේ ඒ නිසා මේ ගුණාගත්තෙ ඇතිකරගත යුතු එකට යන ගුණාග තමයි. නිහතමානි භාවය. එක එක පදයකෙ මේ ගුණාගතුනා විස්තර කළ දේනේ සුවචෝචස්ස මුදුහනතිමානය කියෙන. ගත ඒ ගාථාවිද පලනිි ගාථාවතුවරලකනයි ඒක මංගිතන තේරම් නැති. ඊළඟට අපිට තියෙන්නේ ඉළංගාතවාරම්භ කරන්නේ තවත් ගුණාගේයකින් සන්තුස්කෝච සුභරෝච්ච සන්තුස්වකෝච කියන්නේ ලදදේ ලදදීෙන් සතුටුවන්නේ නැත්තං එහට දර්ුමාර්ග හැසිරෙන්ට එයාටයන්න අහොම්බෙන්නේ ගිහිගෙනෙක් ඒවා පැවිදිගෙනෙක්කේවා යයාතුර ලද දෙයින් සතුටවීම නැත්තං රේස් එක දුවනෝගේ තරගෙක දුහන්න තමයි තියන්නේ එයාට ලැබෙන ආහාරකයෙන් සතුටුවීම හැකිය අාවත්යන්ටව. ෙන ඇදමකින් පැළදමකින් සතුරු වෙන්න හැකියාවක්තියෙන්ටනි ලැබෙන නවාතැන් පලකින් ඒගැන්නේ ඉටවැසි ලැබෙන බිහෙත්තකින් සතුරු වෙන්න පුළුවන්කමක් තයෙනවවා. එමන ත මේ කාමයන් හොයලා ඔ අපි කාගවත් ජීවිතය ඇතිවීමක්වෙෙනනය ලදදයින් සතුටු වීමේ කියන ගුණාංගය ජීවිතය තුළ තිබුණොත් තමයි ඔහට ධර්මී හෙසරෙන්ට වෙලාවක් හදාගඩ පුළුවන්වෙන්නේ. නැත්තුවම් ඔබගේෑතින් ඉතර කියන වචනයක් තියෙයි. ඔබ ලදේන් සතවයීම කෙන ගුණනාගගේ තිීනද නැද්ද කියල ලට හොඳද තනක්තමයි. ඔබට කියවන මට ධර්මහිසිරට වෙලාලවක් නය. ආච්චර වැඩ මිච්චර වැඩගලි කියනවන එහනවම් ඔබගේ ජීවිතයේ ගුඩනගිල තියනෙ ලදදීන් සත්තුටවම කියෙන ගුණාගෙන් තුරව. ඒනිසා ඔබට ජීවිතයේ කාලයක් හදාගන්න. දුර්ලබ ලබිච්ච මනුසු ජීවිතයේ දුර්ලව ලැබිච්ච බුද්දශාසනය මුණ ගසීමේ ප්‍රෝජනය ගණ්ඩ ඔපට කාල ය නැති වෙලා තියන්නේෙ ලදදයන් සතුට වෙනවා කියන අංග ඔබතුන් ඇැති නිසා ලද්දීින් සතුට වෙනවා කියල කියනමි ලස්සට අදන්නේ ලස්සන්ට පලදින්නේ රහට කාණිනය කියෙනගෙනවීමඒව තමන්ට හැකි පමණින් ලස්සන්ට ඇඳලා වැල් කළ ඳලා පිළිවෙලට සිටීම එක තමයි වැදගත් මනුස්සෙක් ස්භාව හැබැයි ඒදවල් කරදි තමන්ගේ ලැබෙන දේකින් සතුටුවම කියනක චිත්ත අභ්‍යන්දර තුළ තියෙන්ටවානි. රද්්‍යයෙන් සතුරය නොවා කියලා කියන්නේ සමහර වෙලාවට අපිට බාහිරං ලැබෙන දේවල් වලින් පවා. සමමාරගෙනෙක් අපට දැක් අට හිනාවෙෙන සමාගෙන කැව ැබට බයින්ට පුලුවන් සමමාර්ගෙනෙක අපට කට ොඩ ලැබ දවල්ලුණු ඇැවයන්න පුලුවන්ගේේ ගස්තියට පුලුවන් ඕයාගැන ගැටෙන් නැතුව නිහමාරි ලැබුණනානය කියලා. රැකියාවෙන් ලැබෙන ජීවනපවාවෙන් ලැබෙන දරුවන්ගින් ලැබෙන ස්වාපුුෂයකෙන් ලැබන බිරතග සතුටීමේ හැකියාවක්. මනුස්සෙක් තුළ තියන්තුවන. ඒ ගුණ ධර්ම තියෙන කෙනාට තමයි ධර්මයේ ඉදිරියටයමක් තිබෙන්නේ. ඒ ගුණාන්ගේ ගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාන් වස් දේශනක නො සුභරෝච ඒ කියනෙ පහස්සුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක්ෙන්ටුවන ඒකත් අනිවාක්‍රතිේ නේදගත් එකට කැලපෙනවා සුබරෝජකයනයට පහස්ුවෙන් තියෙන කෑමටිකක් චුට්ට ලුනැතිතුනා කියලා යට කඩ බැරි වෙන්නේ චුට්ට මිරිස් මදි වුණනා කියර නැතලු චුට්ත් ෙට තිබනෑ කියලා එට කණ්ඩ පොඩු පැරි වෙන්නයි අද සීතල වැඩි උවිශන වැඩි කියලා එහෙම කෙනෙක් නෙවෙයි පධාන වීරය ගන්න නම් පහසුවෙන් පෝෂණය කිරීම පහසුවෙන් පෝෂණය කරනවා කියර කියෙන එතන එක්තරාවිදික නිදුක් නීරෝගීස්ු භාවේ රැ ගන්ට වනත් එයායට ලක මහන්සයක් ගන්න දෙයක් නෑ එක්තර විදිකම මේ පහසුවෙන් පෝෂණය කිරීමේ හැකියාව කියන එක පුුණ්‍ය මහෙමයක් හැටියටත් දෙන්නනෝනින්. එකන සමහර කෙනක් ගේ තියෙනවා ලෙඩරෝග බහලුන හම එතුට එයායට ප්‍රධාන වීරයේ වඩන්න බැරි කාරණයක් හැටියට ඒ රෝග බහොල සභාවේගෙන බදුරජන් වහන්ස දේශනා කළ තියෙන එදුකට මේ ඒ නිරෝගීස්භාවයක් තියෙන්ටගන එකෙනාට ඉඩවැස්සේ එකෙන ඒ පහසුවෙන් ලැබෙන ආහාර සමහරලාට එයාගේ ශරීරයේ දුලකු දෝසයක් නෑ හැබයි අර සමාරලාට කෑම බීමක් ගන්න ගියත්ත හරියටයට තෝරණවා ඒ ප්‍රශ්නත් එක ය නඩත්තු කරන්න හරි අමාරේ කර සේනාසනැක්කර නතුරවෙන්න තන කමරයි අඩු පාඩුමයිෆන්නේ මේක මීදූ සිතියනවා මීදූ සිතිය න සමහර කෙනෙක්කිනෙෙන එතුකට ඒ වගේ කෙනෙක් නම් ය පහසුවයෙන් පෝෂණය කරන්න බෑ පහන්සයෙන් පෝෂණය කරන්න බැරි වුණහම යටට හැමතිස් සැමතියන්නේ හැමතිස්සම් පොළො ඇදැයි අට කියන නටන්න බැරිවිනිහට පො ඇදයි කියරනි ඒගෙනට ධර්මී හසිරට බෑ බැරිකටයා වාහිර හේතු දැක්ක නම් මෙචරම කරදර අරගුල ටීවවි ානවාමි වදනුව එල බස මිහිමයි මෙහහිමය කතන්දර් ගොඩා කනු එති ඒවා ගනන්ගන්න නැතුවයි ඉවසීමෙන් යුතුව යෑම පිණිස ලැබෙන ආහාරෙකින් ිලා ලැබෙන ඉදිරි ගතකිරීම හැකිවට කෙනවා සුභරය කියන ගුණෙන් ඊළඟට ඒ ශ්‍රාවකයාටතයන්න ධර්මය හසිරෙන මේ නිවන කර මේ ශාන්තපදයකර යන කෙන තුළ ඇතිකරගත යුතු ඊළඟගත් කාරණය තමයි අප කිච්චෝ වැඩ කටයුතු අඩු බග ඒක කටයුතු ගොඩා පුරුවගත්ත කෙනෙ කටයුතු ගොඩාක් පුරෝගෙන ජීවත්වෙන කෙනෙක්ට ධර්මය හැසිරට යට කාලයක් නෑ යට ධර්මය හෙසිරට පසු බෙමක් නේ ධඩමය තුළ අවශ්‍ය එ පස්සද්දිය කාජ කායික සහන් සෛතසික සැහැල් ලබාවේ ජීවිතය තුළ ඇති කරගන්න ඔට හැකියාවක් ලැබණි නෑ. එ එති ඒ නිසා තමයි ඉතින් ගිහිගෙදරු බහෝසයෙන් දෂ් කරයිකිල බුදුරජාණන් වන්ේ දේශයන කොට බලධාරන්නේ එනිසා තමයි කෙනෙක් පැවිද්ධ පිනිසව වනත් පැමිණි යුත්ති පැවිද්ධට ආපු කෙනාවනත් පැවිද්ධ රාපු කෙනා දනය නැත්ත තමන්ගේ කටවිුතු සීම කරගන්න. එටම ගුද වෙන්නේ ඒ ධර්මීය තුළ යහපතක් කටයුතු ඇති කරගන්න ධර්මි හෙසිරෙන්ට පරිසරැක්ගරෙන ගින්නේ. ඒ අප කිච්චෝච කියන පදේ තුළම බුදුරජණන්හන්සේ යිතා වචනයක් දේශනා කරනවා සල්ලහකවුත්තන්. කටයුතු වැඩිවෙන්නේ අපිට සරල දීපැවැත්මක් ගෙවාගන්න බැරිවනො. සැහැල්ලූ ඇවතුම් පැවතුම් සරල දිවි පැවත්මක් කෙනෙක්ට ඇතිකරගන්න පුළුවන්න්න තන් අපට මසාහහිෙන් හයට කාර්ග මාරර්ු කරණ්ඩෝනය. තටටු කීපයකුඩු ගෙවල් දුරුවල් හදාගණ්ඩෝනේ. අර්හි ්‍රිප්ියන්ඩෝනේ ඔක්කෝමටික බදා ගත්තොත්. ඊට පස්සේ කටයුතුුත් එක්කන්න ගතින් ධර්මී හැසිරින්ට අවකාශයක් නැතිවෙනුම්. කාමුබෝගී කෙන තියෙන ප්‍රමාදයන් තියෙනන්නේ එක ප්‍රමාදයක් තමයි කාමුබෝගී කෙනා ඒ කාම ධනය පෙීම පිණිස කාලයේ විඩංගු කරන්නටඕන නිසා ඒ නිසා ඔහු ප්‍රමාදයට පත්වෙනවා. ඊට පස්සේයා ධනය හෙව්වට පස්සේ ධනය විස්තරීතිය නිත්තිප්‍රකරණය ග්‍රන්ථේ ඒ කියෙන ධනය හෙවට පසේ ගිහිගෙන ඒ ධනය දැන් හය වෙලා නිකන් තියන්න බැනය පරිබෝ කරන්නිපෑම් ඒවැන් ගෙනල රහට කණ්ඩෝනයේ චිත්‍රවට ලටඕනේ සිදුව හන්ට ඕනේ ගමන් ගයන්ට ඕනේ ඕ කරට ඕන නැන් හල්ලිප හොප කියෙත ඉරමක් දැන කියෙල හිතත්ද. ඒවට කටිකාලියොද්දී ඒ නිසත් ප්‍රමාදයනවා ඒ කාරුණණත් දෙක නිසා ප්‍රමාදයනවා. ඒ ප්‍රමාහද දෙකින් ගැල වෙලා සරලව ජීවත්්‍යෙන පුනනගැ දනය අවශ්‍ය ප්‍රමාන්ට වයනවා. ඒගැන වැදගත් විුදිහට සමාජය ජීවත්තයෙන් පුළොගිතර ධනී හයනවා. ඉටව සේවා නොයකු තිදේර නික ඒවා දැහ හොවෙලා නිකන් යන්නට බෑන කියර නනිතිදහර කරන්න නැතු ඒ අවශ්‍ය දීවලට ලස්සන ජීවිතයක් ගත කරන දරුමල්ලන්ට ලස්සට ජීවිතයක් ගත කරන දදි අවශ්‍ය දිී සකස් කරන පාවිච්චි කර නවා හැබැයි ජීවිතය සංකීරණ කරගන්නය නිසා. සරලව දීව පැවැත්ම ගිෙනනම් නැත සමහලාටේ ගෙවල් ඇතුළට ගෙහම අවට පුටු සිට්පුරුවෝ යන්න තැනැත්නේ. යාානවාහන ගොඩයි නඩත්තු කර ගඩ දත්නය ඊඩස්සේ සමහරලාට ගුඩා දේවල් එක් විශේෂම් වයි වර්තමානති ය ස්මර්ට්ෆෝන් කියනවා අඒවත් එක් මිනිසුන්ගේ ජීවිත හරි සංකීරණලා ඒ සංකීර්ණ ස්වභාව ඇත්ත එක්ක ධර්මී හැසිරීමට ඒ කියෙනට නොහැකි වියෙනවා එනි බුදුරජාණ වහන්සි දේශනා ක නවා ඒ කෙනා ධර්මය හෙසිරෙන කෙනා ඇතිකර ගතයුතු ඊළඟෙ කාර්මය තමා ශාන්ත වූ පදය කර යට කෙන ඇතිකර ගතු යුතු ඊළකාර්මය තමයි සර්ල කෙනෙක් බවට සරල දී පැවැත්මක් ඇති කෙනෙක් බවට පත්වන සරලහකවුත්ති ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තින්ද්‍රියෝච ඉළඟ පදේ සන්තින්ද්‍රියෝච කල කියන්නේ ශාන්ත ඉන්දුරන් බෙත් ඇති බවද මනා ඉන්ද්‍රිය දමනය කියන එක. ඉන්ද්‍රිය දමනය කියන එක ධර්මය හැසරණ කෙනාගේ ජීවිතය තුළ ඒ කාන්තෙන්ම තිබියුතු ලක්ෂණයක්. නැත්තන් අපි ස්ර්ටෆෝර්න එකනයි ටවකන ඉන්ටමට්ිනේ හැමේක ඕනදේ නැතිද ක්මත් වලබල පාරිතට අදදිති ඉන්ද්‍රිය සංවර කරෙන ගෙහිල්ලා අපි ගිහිල්ල වලක්දෙන ාඩු වෙලා බානකොරගටහදවට වරගටු රලබෙන් එහෙම කරත් නියමාකාරප්‍රතිඵලයක් කෝට ලැබෙෙන නෑ එක ධර්මයේ දෝසයකුත් නෙවෙයි ඔබේ දෝසයකුත් නෙවෙයි ඉන්ද්‍රීධර්ම ඉන්ද්‍රී සංවරයක් නැති බව එතුකට මඩේදදා නිකක් රෙදි හෝදන වගේ රෙද්ද හෝදනවා අයි මඩයුබනෝ රෙද්ද හෝදනවා අයි මටේ දහදනවා රෙදි හේදිිමේ දෝසයක් නෙවෙේ දිහෝධන පාවිච්චි කරපු සබංකුඩික දෝසකුෙවේ මතුර දෝෂයකුත් නෙමේ ඒ කෙන මඩ ඒවීමේ දෝසය.ඒරෙද්ද ඒව ගිතමයි මේී හිත කිරිටි කරගන්නවානං ඔබ ස්ර්ට ෆෝන්්ඩිකින් ඒවා යාලුවත් එක්ක කතාබහකරද්දේේවා නොක තෝප දූප කතාබහට වැටලා හෝ වේවා චිත්‍රපටි බලඩ ගිහිල්ලලා හෝයවා සින්දු එමය බලඩ ගිහිල්ලා හොයිවා හිත අහුල් කරගෙන නංගබී ඉන්ද්‍රියන් සංගවරයක් නැත් අංගම සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අර ශාන්තපදේවෙච්ච නිවන කරා යන මාර්ගය තුළ සැබැහැ ගමනක් පටයන්න බෑ. ඒ සැබැහැ ගමනයාම් පිණිස තිබියයුතු අන්ගේ තමයි ඊ සන්තින්ද්‍රීෝ්ච ශාන්තති දුරන් දමනය කළ ඉදුරන් ඇති බව කෙල කියන. එක හරියට ඒ ඉබ්බෙක් කියනෝ. එබ්බා එද්දි ඉබ්බව කන්න හිවල එක්කෙනවා. හිවල්ලාටව ඉබ්බා පුලුව ඉම්බාමගද කරන්නේ කට්ට ඇතුලට තමන්ගේ හිසයි කකුල් හතරයි කියනෙන අඔයාව පහ ඇතුළල්ල දකිෙන සංගරඉන්නවා හිවලා යම්තා කෙතැටර බහංගඉන්නවද. ඒ එබ්බා තමන්ගේ අව්‍යාව එලිරදාන්නේ ඒ වගේ අපිුව මේ ගමනින් බැහැර කරවන්න මාර්සයෙනග බරාගෙන ලද්ද අපිට ඉන්ද්‍රී සංවරය කියන අංග පහ ඇසුලත් කර ගන්න අපේ ජීවිතට ඔය පහ ඇතුළත් කර ගත්තොත් ශාන්තය ඉදුරන් ඇති බව කියෙන් හන්ගේ ඇතිකර ගත්තොත් තමයි අපිට මේ ධර්මය පිහිටක් පිළිසරණක් බව යන්න පුලංකමතියන් ඉති ඒලඟ අන්ග තමයිඒ අපි කතා කළ සතිීන්ද්‍රීච්ච කියන කාරණය එකත් එක්කමතිබේයුතු ඒ ඇතිකරගන්නට ඕන කාරණය තම නිපකෝච ඒ පදේමයි තියන නිපක කියන ඥානවන්ත බව බුද්ධිමත් බව ඕන දෙයක් කරන්න යෝ නිසුම් මනසිකාරය තියෙන බව ඒ කියන්නේ දැන් භාජනයක කෑමූ යනෝ කෙරිිහොදක් කෙ හිතන්නක කිෙරිහොදදේ ලුණු ඇද්ද රහ හොඳයිද කියලා. හැන්ද කොච්චරරක තිබුණනත් ඒක හැන්දට දැනිනවාද හැන්දට දැනන්නේ නෑ මගදේ හැන්දට ඒක දැන ගැනීමේ හැකිාව නෑ. හැබැයි එතන හැදම චට්ක් අරගෙන දිව ාල බල ම දිවටඒ එක හොඳ තරු ගන්න පුලන්කමත් යන දක්ෂූපවවිදියක් නම් හොඳටර යන්නපු හන්න පුළුවන් කෙනෙක් නම්. ඒ දිව වගේ තමයි යෝනිසෝ මනසිකාරය තියෙන මෙ නිපක කියන ගුණෙන් යුත්ත කෙනක් ඒ යෝනිසෝ මනසිකාරෙන් යුත්තු කෙනෙක් බවට පත්වෙන්වාන ඔබට යෝනිසෝ මනසිකාරය තියෙනවාද නැද්දගෙන තේරම් ගැ පුළන් ඔබට මේවාගේ ධර්මය ශ්‍රවණයක් කරද්දි ඔබ නිදි මතනන්ගන්නේ අලසක මනන්ගන්නේ ධර්ම ප්‍රීතියක් කියනෙ නැත්තං ඔබගේ අන්නේ නිපක කියන ගුණේ දෝසයක් තියෙනවා එසකට තමන්ට යෝනිසෝ මනසිකාර යෙදවීම නුවන තමා තුළ මනාකොට පිහිටලා නෑ. එතුකට ඒ කෙනාට පුළුවන්න්නන් ඒ ධර්මය තුළ හොඳට මෙිනහි කරලා ධර්ම පීතිරමණන්න අන්නේ හැකිාවට කියනවා නි්පක කියන ගුණය. ඒළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කනො අපප්ප ගබ් හෝ කෙන ගුණේ. ප්‍රගල්බ නැති බව නැත මේ අප ගබ්බ කියල කියන්නේ සැහැසි නැති බව නැතම් මේ දර්දඩු රළු කෙනෙක් නොවීම නිකගර ඉක්මට කන් තියෙන සැහැසිස්භාවෙන් යුතු කෙනෙක් නොවීම තමයි අප ගබ්බෝ කියල කියන්න රඩු සභාවේ තියනෙ සහරලාට සමහර රැකියාවද කන්න කරට ඒ රඩු සබහ තම පට ුව නැත්තම කරගන්න බැක්ල හිතන පුළල හැබැ ඒ ඩු සභාවගේ තමන්ගේ ජීවිතය අංගයක් බෞට කරගන්නපා. ඒක රැගියාවට පහසක්ක එන්න පුළුවන් නො ඉන්නතුුව ඒග එහෙම වුණට ධර්මමාරගේයට ඒ කාන්තමික බාධාවක්. මකද බුදුරජාණන් වහන්සේ පණවනවා දේශනා කනවාමේ කරුණනීමිත්ත සූත්‍රයේේදී. රළු නැති භාවය මේ සැහැසි නැතිභාාවය නික ධර්ුණුස්වභාවයේ නැතිස්භාව ධර්මමාර්ගය යන කෙනෙත්ත මහෝපකාරියන්ගයක් ශාන්ත පදේවෙච්ච නිවනටයන්ට උපකාරක ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට පදහරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්ස දේශනා ක නො කුලේසු අනනොගිද්ධෝ කුයහි නොවැල් උනුස්භාවය න් ගිද්ධකයකයන් ගිද්ජු සභාවය කුලය කියල කියන්නේ පවුල්ුවලට කියන නම ඒගැන දායක පවුලලට ඇලිච්ච නැති සභාවය දායක පවත් පවුලට ඇලිච්ච සභාවය නන් තියන්නේ දැ ඔබ සමහර කෙනෙන්න ඔබ මෙතර දැම් විශේෂය අපි කතා කරන්නේ සාමීන් වහන්සලාට දේශ කරපු දේසුමක්න එක. දේශනාද මෙිතන අහස් කරන ස්වාමීන්හන්සේලාට ඒ වාමීන්හන්සේ තමන්ගේ ඉන්න දායක පවුල් එක්ක ඇහිලනං ඉන්නේ. ඒ සාවිනාසක තමන්ට පුද්ගලික බණභාවනා කටයුත්තුවලට යුදාගණ්ඩ තියෙන කාලි යොදහගඩ දැරියන්න පුුවන්. ඔන්න අන්දරන දායක පිරිසක්ක වෙල කියෙනවා අන සාමන් හන්ස ඔබ හන්සේ නතුව පටිගිහිල් හරිගෙන්නේ ස්වාහන්න මාලි මහස සෑයවදින්ට බ වහන්සේ අපි වන්දවන්රෝණය කියල ඇවිටලි කරනවා. ඔන්න ඒකටත් යනවා. ඊට පසිදැන් හර දැන් කියනැත් අන්කර දායක පවුල තරහ වේ අනේ අපේ ගෙතරමී දානි තියෙනවා දානිතියනෙ කොළබ ඒවාමඉන්හන්සන්නේ අපිකම ගන්රාධපුරිය ඒවට දුරුණට කම්න්නේය බොහන්සි වඩින්න බෝනිි දානටය කිබහම දුරාබ අතර බලන්නතු අඩින්ද වෙනවා. ඇහිඒ පවුල්ල තරහවයි කියල. ඊට වසය බහන්සේකින් වනක් හන්රුවඕනය බහන්සේෙන් වඩින් රෝනි කියලක අදී ඒ වනට තුුවන්ට ඕනේ ඒ සාමීන්හන්සයක විවේකිව වනභාන කරන කටයුතු ඔක්කු මනත්තරගෙන දුවන්ටෝන කුලෙහිට බැදිලා හිටියොත්. පවුල්ට බැදිල හිටියොත්. තමන්ගේ දායකාර්කාදීන්ට බැදිල හැටියොත්. එහෙම බැදිලා ඉන්නගෙන්නට කටයුතු කරදී ඊටවාසේ කොචර ගය දරය මුල්ලෙ බරුත්ඒේ දර බලන්ඩ න අන දරුව කමිල හි බව . දුරය කතරගවාගෙනයෝ බලන්ඩයන්ඩෝන. චරීනක් හැමබිරිසාක් හැදනුත් ගේල පිරිතුුලක් බැදලෙන්ටෝනේ ඒහ මන් ගන්ීමම කරනෙ රකයිනක නෙවේ නමුත් තමන්ගේ පුද්ගලික බණභාවනා කටයුතුවලට තියෙන විවේකේ නැති කරගෙන. කරනමට්ටමටම මං ගේනැත්තන් තරහාවේ. මේ යාලා මගේ මාර්තක තියන සබන්ධිනක ඇති ල ගියුත් හොඳනය කියන ආකල්පයෙන්නම් භික්‍ෂුවක් කියඉන්නේඒ භික්‍ෂුවයට තමන්ගේ දහම් මාර්ගය දියුණ කරගන්න එක බාධාකාරයේ භික්‍ෂුවට දියුණුුවක්ල බඩ පුලංකම නැතියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එ කුලේ ඇලිච්ච සභාවෙන් ඇල්ලනු සභාවයක් ඇති කර ගන්න කියලා එක ගිහිජීවත න්න ඔන්න කෙනෙක්ටුනත් තියෙන ොද සහරලට පිටහන්නහබිවා මේ ස්වාමින් වහන්සම යාලුවත්ක එකතු හමන ඇතින් නොබී බෑ ඇයිඒ ඒ යාළුවන්තක බැදීම කියන කාරන්නේ පංචසීලයේ පවා බිදගන්න හේතු වෙලා අ යාළුමිත්‍රකම් අනිසි විද්‍යයට ගිජවෙලා යාළුව තරහවයි කියලා බොනවා යාළුව තරහවයි කියලා බෝයට සිල්ගන්න යන්නේ. යාලෝග පාටීකට එනවා. යාලුව තරහවෙේ කියලා තමන්ගේ දරුණයම් හෙසරෙන්ට තියෙන මාහාර්ගාවහිර කරගන්නවනං ඒක ගිහි කෙනාගේ තියන අර කුලයන්ගේ තියෙන ගිජුභාවය පවුල්වලට තියෙන ගිජුභාවය කුලේසු අනුගිත් දොනවේ යට තියනෙ කුලේසු නු ගිද්දෝ ුළිහන්ට බැදිලා ගිජුවෙලායින්නේ. අරයා තරහවීමයා තරහවේ කියලා තමන්ගේ ධර්මමාර්ග අවිේහල කරගන්නවා කැනෙ යාු මිතරාදීෙන් තරහරගන්න ඕනකි කරම කියනන්නේ දා ඒවා තිබියදී තමන්ගේ ධර්මමාර්ගය මනාකොට ගතකරීම හැකියාවක්. ඒ බාධාව කර නොගෙන ගිනීම හැකියාවක් ඒ ශත්‍රාවකයත් තුළ තියෙන්ටෝනේ ඒකනට තමයි මේ ධර්මය තුළ පිලිසරණ පිහිටක්ලවෙන්නේ ශාන්ත පදය වූ නිවනවිවරවෙන්නේ. හෙම කෙනාට ඊළඟකාරණය තමයි මේ බුදුරජාණන් වහන්ස දේශනා කරනවා යහන විඤ්ඥෝ පරයකංචි ගාතාව තේරම ගන්න පුළන්ගිඉදිර වෙනස් කරළ පිළිවට කියන්නේ යන වි්ෝ පරේ කිංචි ච්චකුද්ද සමාචරය. යම් දෙයක් තියනවද නොුවනැත්තං විසින් ප්‍රශංසා කරන්න නැත්ත උපවදහයම් මේ ගැරහීමට ලක් කෙන යන විං්ෝ පරය උපෝධීයෝ මේ යම් කිසි දෙයක් නුවනැත්තන්ගේ අත් නුවනැතියගේ ගැරහීමට පත්වෙන කිසියම් මොකංචි නචකුදධන් සමාචජයට ඒ කිසේ දෙයක් කරන්නනේ. ඒක ඇනනි ධර්මය හැසිරෙන කෙනා කල්පනා කරනඕනේ නුවනැති සත්පුරුෂයුතුවන් බුද්ධාදය උතුමාන් උතුම් රහතන් වහන්සේලා මේ ධර්මය තුළ හැසරෙන මඟපල්ලාබි උතුමන් මේ කාරණයේ මේ විදිහයට කරනවට ගරහනවඳ වැනි ගැරහීමට ලක්ක වෙන අංශුමාත්‍රික හෝ දෙයක් කරන්නේන්නේ කියන එක තමයි ඊළඟන්ගේ කරනීමමිතු සූත්‍රයේදි බුදුරජණනාන්සි දේශනා කරන ගුණාගය ඒකාරණයත් එක්ක බුදුරජාණන් වහන්සේ ගුණාංගටික විස්තර කිරීම කොට සවසන්න නො ඊළඟ ගුණාගේ හෙවත් මෛත්‍රීගෙන තමයි දිගටම ඉළඟට විස්තර කෙල්ලා තියන්නේ. ඒ කොහොමද ඒ කෙනා කල්පෙන කනවා ඒකේචිපාන භූතත්ති මේ ලෝකී යම්තා සත්වය ඉන්නවද මේ තසාවාතා තසවා කළ කියන්න මේ බය වෙන කට්ටය ඒක හැන ලෝකයේ ලෝබය තියෙනවන්න දේශය තින මෝහෙ තිරන මෝහය ප්‍රහාාණය කරනතාක් බියවීම තිය නවා. තසාවාතාවර අවස්ථාවරකෙන නැත්තම් බියෙන් නැතිෙන රහතන් වහන්සේලා ඉන්නවද ඒ සියලු දෙලො. සබ්බයේ සතා බවන්තු සුකිිත අත්තා සුකිනෝවාක මිනෝහොද. ඒ සියලු දෙෙන සැපවත් එත්තා බිය නැතිවිත්වා. මේ බියනැතිවීම විස්තර කර කොටසලට විංකර බදුජණන් වහස දේශනකන් ව ඒකට සැටි රුන්ගන්න තරම හසුනැති නිසාම තික විස්තර කරන ලාල වගන්නේන ඉතන්තිබ විස්තරන දර්ග සත්තුවවෙන්න පුළුවන් මහත සත්තු වෙන්න පුළුවන්. මැදි ප්‍රමාණයේ සත්තුවෙන්න්න පුළන් කෙටි ප්‍රමාණි රස්සක කියන කෙටි අනු රස්ස රස්ස ග්‍රස්සක අනුක කියන වචන දෙකතු වෙලා තම රස්කානු කතුලා කියෙන වචන ඇදිල්ල තිෙන තුලා කියයන මහත. කෙට්ටි ප්‍රමාණය ඉතා සියුම් මහත්ත දිට්ටාව පියෙන සත්තු ඒ වදදිට්ටාන් නොපෙනෙන සත්තු දූරේවා දුරසිටින සත්තු. අවිධූරේවා ළඟසිටින සත්තු භතාව භූතාව කෙනෙ ඉපදනු සත්තු. එතක සම්භවේවා කියෙන ඉප දෙෙනන සත්තු. ඉපද දෙෙන සත්තු කළෙ කෙනෙ. මෙතන ඉප දෙදෙන සත්තුව කියෙලා දහස් කරන මෞකු සූත්‍ර සිටරන සත්තු මිනිස් කෙනත් ඒ වගේම බිත්තර වගේ තැන්ගල ඉන්න සත් මේ සත්තු කොට්ට මකුත්තුවෙන්න කෙනා මේ මෙතන්දදි සම්භවේසි වනත ඉප දින සත්තු තා මවකුස ලිටි පදින නැත නිසා ඉපදින සත්තු කියල තමයි විග්‍රහ කරතිනෙ නප රෝපරන්නෙකු බේත කිසිවෙක් කිසිවෙෙකුුවත් රවට්ටන් නිපා. රවටන් නිපා කියලා මෙත්්සිත පතුරවනෝ. කත්තචිනංකංචේ. කිසිවෙක් කිසිවිකට භ්‍යාරෝසන, රහම මේ කෝප ගන්නිපා කවුරුවත් කාට්තෙක්වත් කෝපගන්නපා. පටික සංඥාවක් ඇතිකර ගන්නපා ගැන් පටික සංඥාකෙන් තරහ සංඥාව තරහක් ඇතිකර ගන්නිපා අන්‍යමං්‍යස මේ විදියටම අතිවිදි බුදුරජාණන්ස දේශනා කරනවා මවක් තමන්ගේ සවකීය පුතා තමගේ ආවශයේ සමාන කරගෙන තමාගේ ඇැක්වගේ රැකබලාගන්න තමන්ගේ ආවශ්‍ය සමාන කරගන රැකබලාගන්නවාද අන්න ඒ වගේ සියරු ලෝ වෙස් සත්වයන් කෙරේ අපමන මෙත් සිත පතුරුවන්න කියලා. බුදුරජණන් වහන්සේ දේශනා කනා යමකේ විදිහට තරහානඇති සි සතුරුණති සිති හිටගෙන ඉදිදත්දිත් ඉදගෙන ඉදිද්දිත් සැතපිලේ දද්දිත් ඇවිදිනකටත් සයානව සැතිලා දිද්දිත්ත් යාවවතස් විගත විද්ුවෝ නොනිදදා සිටින හැම වෙලා ඇමකමත් මේ විද ධර්මය හැතරෙනනාකට කියෙන බ්‍රහ්ම විහරණය කියලා. බ්‍රහ්මයා බ්‍රහ්ම විහරණකින් යුක්තයි කල කියනවා. ඒ කෙන දිට්ටින් චානපගම්ම ඉ්‍යයා දෘෂ්ටිකට කියනැත්ත සීලවා සිල්වත්ව ඉන්නවනම් දස්සනන සම්පන්නු ඒ විද්‍යටයා මේ සමාධිට්ටය යුක්ත වාසයකළොත් කාමේ සුවිනීය ගේතන් කාමියන් ගෙන්ගිෙන් වෙලා අමාමහ නහිජාත ගබ්බසයයම්පුන්ටේතිී ආයි මෞකසිං පපතින්නේන ඒගැන් එයා බ්‍රහමලෝක ගිහිල් ලොපදනවා එක්ක පිරිනිව පපාන බ්‍රහමෝකින් සුදාවස බ්‍රහමලෝකින් ආයි. නුස ෝක හෝ කා මචර ලෝක කිබ දි නිිනෑ. ඉතින් ඒ උතුම් කරනීම සූත්‍රරේ, අපි තිිච් කාලිහැයට තුෝරා ගත් ඉතින් අප සියලු දෙනාටත්තේ කරනීම මෙතති සූතරේ තින උතුම් ගුණනාංග දීනු කරමින් උතුම් ත්සිිත වඩමින්, ගෞතුම් බුදශාසනය උතුම් පිළිසරණ ලබන්ට වාසනාවදාවිත්වාසාදුුසා අද දවස්සේදී සම්පසාධනී සදහම් දේශනනා සඳහ බැති පරදාායකත්යකතු කළේ. මාදම්පේ සොදවැැල්ලෙහි විසූ මීට තිමසකට පෙර මිය පරලෝගගේ කමන්සිර පෙරේරා විතාානගේ සොහ විරට සහ මීට වසරකිහි පේකටෙරමිය පරලෝගිය දෙමාපියයන් දිපලැඇතුරු මේගේ ඥාතිීට පො නමනා කිරීම පිණිස පවුලේ සහ පහුලට සම්බන්ධ ඥාතිහිතයිශන් විසින් එද නෙවිද රැස්කර ගණට ය දන සියලෝම් පොනිධර්මයන්. ്്ു്ി്ാ്്്്്്ി്ാ്ി്്്ു് ാര് കരാ് ി്ിിാ ത ് ിത ്ി മ ായാ് തും ച്ത്ാര ത് താമയാൻ വ വ തകരകന് പിന്ിസ മ സിരപുന്നിതാർമാ. തുപ കാരവിത്വാ മക് തു സിലും പന്നി താർമയാන්. ද පි ද ල්ලහි ස මී දෙෙමසකට පෙර මිය පලගේ. මන්සිරි පෙේරා විතනගේ සහ විරාට වසර කීපයකට පෙර මී පරලෝගිය, දෙමාපියන් ඇත්තුල මේ ගෙන් ඥාතියන් සීල දෙනාට මී සිල ුණ ධර්ම ට ද . ඒ යක න ප ලො නට සිල ප ධර්ම දගේීම ර දෙන ගේ පරල ජ විත සැප ත් ත්වා ස පත්ත්වා සංසාරදු කෙන්න්නේ දහස්සන් පිණස මේ සිරපුණ ධර්මයන්. ඒතුප කාර්විත්වා ක ග ේද සේලම් පො ධර්මයන් අපට ේ හමග දන් ගර ේව ත් පරම් ජ හස ල පන ම ද ත්වා හම ල් රක් පිවෙ ද ම හ රට පැ ේ තුන්ට ලපනි ධර්මය න ොද ත්වා දුක් රෝගේීස් පද හපි පිණිස කරන ශාසනෙ කටය සර ප්‍රකාරයම සාර්ථකයීම පිනිස. තුම් චත්‍රාරරි සත ධර්මයන් අවබෝධ කරගනින් පිණිස මේ සිලුපනිිධර්මයන් හේතුපකාරවෙත්වා ඒකගේ මරස්කර ගනට යුදුණු සියලුවම් පනිිධර්මයන් අද දවසේදී දායකත්තය ඒකතු කළ එක මල් සිරවිතානගේ සොහයුරාගේ ඒ ඥාති හිතයිශ ඒ පවුලෙල්ට සම්බන්ධ සියලුම දෙදිනාට මේ සිලපණිධර්මයන් අන ෝදංග එත්වා ඒ සිරුදෙනනා නිදුක්කයෙත්වා නේරෝගෙත්තා සූපත්තියත්තා. ඒක අත දරු ස ල්ල දෙනට ති තයිශයේ සිර දෙනනාට මේ සිල්පනි ධර්මයන මෝදගගේමෙන් කයික පීඩා නසික පීඩා දුරුයි යිකුුවෙන් සපත්දභාාවට මානසික සවුවෙන් සුපද භාවයට පපත්තිත්වා සිරදධ ල්ල හපස් තුම් පැතු යාආකාර මේෂ් සිද්ධ වෙත්වා සිරධ නාටම ්‍රද්හ සීල ෘ්‍රතතියාග ප්‍රඥාන සේක ධර්මයන් දෙනු කරමින් තුම් චත්‍රාර් සත ධර්මයන් අවබෝධ කරගෙනින් පිින්ස මේ සිලුපනි ධර්මයන් හේතුපකාර විත්වා. ක ගනට ීල දම ශ්‍රද්ධමාසික ධර්මදාන සාാමජ සාමජ සල නට ්‍රද කාර ണ് ක් ර කාර ണ് ල නට ල දර්මය අන . ැස්කර ග ද ්‍ර බ වා. ද ോ හ සිත සැසවා. තුම් චතුරාර සති ධර්මයන් වබෝධ කරගනීම පිණස. තු ච්‍රාර සති ධර්මයන් වබධ කරගනීමින් පිණිස. මේ සිරපනි ධර්මයන් හේතුප කාරවිත්වා සහදු සදුසා දිනටම රන් සරයි ම්බුද්ධය. දෙන්න අප ෙරෙයානු කම්පා කරුණාවෙන් තුම් ධර්මානු සාാසනාවසිදු කොට වදාළ ගෞරණී ස්වාමින්ට්‍රයන් හන්සේ අපි හම දෙනාම. සමාකොටගෙන වන්දනමාන කරමු. ස්වාමිනේ අපගේ නම ස්කාරේවේවා. යම් සේ ්‍රද්ධා රූපවායිනි ඔස්සේ උතුම් ධර්මානු ශාසනාවන් සිදු කොටගෙන, ෝක මුල්ලඒ දායාද කොට ගැනමින් වේ මුහොත්තේ ධර්මදාහනුමේ පින්කමල්ලෙසින්න අප ්‍රැස්කර ගත් මහත්ඵල මහානිසංස උත්තම පුුණ්නිි ධර්මියෝ නොවල හාම අපගේ ගෞරෝණී ස්වාමින්ත්‍රයන් වහන්සේටත්. අනුමෝදැන් වේවා. පුුණානු මෝදනාවෙන් පින්වන්ත මහ සඟරුවන සුවපත්වේවා. අපගේ පින්ව සාමින් ත්‍රයන් මහන්සේට. උතුම් චතුරාරි සති දරමෙම අවබෝධවේවා සාදු සාදු සා ආධලා කරනවා පින්වන්තපටත් මේ දුස් කරකාල පරිච්චේදයක්ත් තුළ, උතුම් ධර්මදානේ පින්කම ලෝකමමුළුලේ සිදු කරගන්න අවස්ථාව තිබෙනවා ශ්‍රදධාර ූපහන ඔසේ පින්දවයි හතඒකයි දෙසේ තිස් දෙකයි. අසුවටය සහත දුරකත මාග්‍යවසේ පිළි බඳු තුරොතු මසමින් උනන්දුුවවෙන්න කෙලාපිියෝ ට රාධනා කරනවා. එතින ශ්‍රද්ධාර ූපවාහහිනියඔසේ රන්තරයෙන් ොට කලන මිතරාවෙමින්. කල්්‍යයාානමිත්‍රයන් වහන්සේලාගේ ඇසුර පාමුලට හැම දෙනා කැඳවා ගැනීමේ අපේක්ෂාවෙන් අදත් සමුගන්න සෝදා නම් වෙනවා. එමනම් හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධහය. මෙවැනි බටිනා ධර්මතිේශ නශ්‍රවණය කිරීමට ශ්‍රත්තා ඩේලි YouTube ජැනලය සබස්්‍රයිප කරන්න.